පළවෙනිම ස්තුතිවන්ත වෙනවා මේ ජාත්‍යන්තර වෙළඳාම් මිලමුදල් ජාතික ප්‍රතිපත්තිය සම්පාදනය සඳහා වූ මහජන කොමිෂන් සභාවේට ඇවිල්ලා මේ වගේ සාක්ෂි දීම සඳහා රේගුණ නිලධාරීන්ගේ සංගමයට කරන ලද අරයුම සම්බන්ධව ඊට අමතරව අපි සන්තෝෂයටපත් වෙනවා මෙහි මෙවැනි කටයුත්තක් මුල්පිරීමේදී එහි හවුල්කරුවෙක් වශයෙන් කටයුතු කරන්න ලැබීම පිළිබඳවත් මම සන්තෝෂයටපත් වෙනවා. මම රේගුණ නිලධාරීන්ගේ සංගමයේ සභාපති මම ආචාර්ය එන්.එස්. කුමාරනායක මගේ පසුබිම කිව්වොත් මම කැලණිය විශ්වවිද්‍යාල වෘත්තීයංශයෙන් උපාධිය පළමු උපාධිය ලබාගෙන රේගු දෙපාර්තමේන්තුවට ඇවිල්ලා එතෙන්දී ලෝක රේගු සංවිධානයේ ශිෂ්‍යත්වයකට මම ජපානයට ගිහිල්ලා මාස්ටර් ඔෆ් පබ්ලික් ෆයිනෑන්ස් ඉන් කස්ටම් ඇඩ්මිනිස්ට්‍රේෂන් කියන මාස්ටර් ඩිග්‍රිය කරා. එතෙන්දී ඒ පර්ෆෝමන්ස් බේස් කරලා ඒගොල්ලෝ මට දුන්න ස්කෝලර්ෂිප් එකක් වැඩිදුරටත් මගේ PhD උපාධිය කරගෙන යන්න. එතෙන්දී මම මාස්ටර් ඔෆ් පබ්ලික් ඉකොනොමික්ස් උපාධියත් PhD ඉන් ඩෙවලොප්මන්ට් ඉකොනොමික්ස් කියන ඒ පශ්චාත් උපාධියකත් නිම කරලා ලංකාවට ආවා. මම කැමති මුලින්ම රේගු දෙපාර්තමේන්තුව කොයි තරම් දුරට මේ රටේ ආර්ථිකයට වැදගත් වෙනවද කියන කාරණේ ඉස්මතු කරන්න. අත වශයෙන්ම අපි දන්නව රටක ආදායම ලබාගන්නේ කාරණා දෙකක්, බදු ආදායම් එහෙම නැත්නම් බදු නොවන ආදායම්. බදු නොවන ආදායම් කියන්නේ අපි ගාස්තු එහෙම නැත්නම් රජයේ ආයතනවල ලැබෙන රෙන්ට් ඒවයින් ලැබෙන ආදායම. එතකොට බදු ආදායම කියලා කියන්නේ අපි රේගුව සහ දේශීය ආදායම මෙවැනි ආයතනවලින් රැස් කරන බදු ආදායම්. මෙම් බැලුවෙන් පස්සේ ලංකාවේ ආදායමෙන් 90%කට වැඩිපුර තියෙන්නේ බදු ආදායම. ඒනුත් රේගු දෙපාර්තමේන්තුව 50%කට වැඩි ප්‍රමාණයක් රැස් කිරීමේ කටයුත්තේදී ඉන්නවා. බදු ආදායමෙන් 57%කගේ ප්‍රමාණයක් රේගු දෙපාර්තමේන්තුව රැස් කරනවා. ඒත් මම කැමති මේ ජාත්‍යන්තර ගිවිසුම් හරහා අපේ මේ රේගු දෙපාර්තමේන්තුවේ වෙච්ච දේ පිළිබඳ අත්දැකීම ජාත්‍යන්තර ගිවිසුම් සඳහා පෙළඹීමෙන් අපිට වෙච්ච වාසි අවාසි පිළිබඳව සාකච්ඡා කරන්න රේගු දෙපාර්තමේන්තුව විදියට මුලින්ම කියනවා නම් අපි ඒක අත්දැකීමෙන් දැනගත්තා. කිසිම වර්ග විභාගයක් නැතුව ගිවිසුම් වලට යෑමෙන් ජාත්‍යන්තර ගිවිසුම් වලට යෑමෙන් අපි සෑහෙන අපහසුතාවයකට පත් වෙලා තියෙනවා. ආර්ථික වශයෙන් පහළ යෑමකට ආදායම් අඩු වීමට හේතු වුණා. මූලිකවම ගන්නවා මම ගන්නම් get valuation agreement in 1994. මේ get valuation ගිවිසුම ලෝක වෙනද සංවිධානය හිතන WTO එකේ කලින් get සංවිධානය. ඒකෙන් නියම කළ තිබුණා රටවලට. එතකොට 1994 තමයි මේක උරුගුවේ සාකච්ඡා වලින් පස්සේ තීන්දුවකට පත් වුණේ. ඊට පස්සේ අපි අපේ එවකට හිටපු අමාත්‍ය කිංසිටි වික්‍රමරත්න මහත්මය මේකට අත්සංකල්ල එනවා. අත්සංකල්ල ආවට පස්සේ තමයි මෙහි බැරෑරුම්කම අපේ රටට දැනෙන්න පටන් ගත්තේ. ඔව් කිසිම අධ්‍යයනයකින් තොරව තමයි මං හිතන විදිහට ලොකු අධ්‍යයනයක් කරේ නැහැ මේ අත්සන් කරන්න යනකොට. එහෙම ගිහිල්ලා 2000 ඉඳන් අපි මේ ගිවිසුම් වලට අත්සන් කරාම අපි අපිට වෙනවා ඔබ්ලිගේෂන්ස්, එහෙම නැත්නම් සබෙදියාවන්. එතකොට අපි අනිවාර්යයෙන් මේ ඔබ්ලිගේෂන්ස් වලට යටත් වෙනවා. මේ 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 බැඳීම් වලට යටත් වෙනවා. එතකොට අපිට සිද්ධ වුණා 2003 දී මෙන්න මේ ගිවිසුමට අනුකූලව අපේ නීතිය වෙනස් කළා. මේ ගිවිසුමේ කටයුතු ඒ ආකාරයෙන්ම ඉෂ්ට කිරීමට ඒ අනුව අපි 2003 රේගු ආඥාපනත සංශෝධනය කළා. රේගු ආඥාපනතේ පරිච්ඡේද 21 51 52 කියන කොටස් එකතු කළා. මේ අලුත් මිල තීන්දුව කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වලා දෙනවා. ඒ මුල තීන්දුව කිරීමේ ක්‍රමවේදය තියෙන මූලිකම අංගය තමයි අපි
කියන්නේ ඉදිරිපත් කරනු ලබන, ඒ කියන්නේ අපනායන කරුවෙක් හෝ ආනායන කරුවෙක් ඉදිරිපත් කරන ලබන ඉන්වොයිසි අගයම භාණ්ඩයේ අගය විදියට පිළි අරගෙන තමයි අපිට කටයුතු කරන්න වෙන්නේ. ඒ කියන්නේ ට්‍රාන්ස් ඒ ගනුදෙනුකාර මිල අපිට අගය ගන්න වෙනවා. ඒක එතකොට මෙහෙම වෙනකොට අපි දන්නවා මේ ඉන්වොයිස් අගය කියන එක රේගුට් අතිශයම වැදගත්. හේතුව අපි බදු මුදල් අය කරන්නේ මේ ඉන්වොයිස් අගය මත. එතකොට සමහරු වෙල අයට පුළුවන් මේ ඉන්වොයිස් අගය අඩුවෙන් ප්‍රකාශ කළා ඔවුන්ට පුළුවන් වැඩි බදු ආසියක් ලබා ගන්න. මේ මොකද අපි දන්නවා ලංකාව වගේ රටක මිනිස්සු ස්වේච්ඡාවෙන් බදු ගෙවන්නේ නැහැ. බදු ගෙවන්න පොඩි පැකිලීමක් තියෙනවා. මොකද හේතුව ඔවුන්ට ඔවුන් උපයන ආදායම නොපෙන්වා සිටීමේ හැකියාවක් ලංකාව වගේ රටවල තියෙනවා. මොකද ඒක තුන්වෙනි ලෝක රටවල සාමාන්‍ය ස්වභාවය. අපේ ඒ ක්‍රමවේදයන්වල දියුණු භාවයක් නැතිකම නිසා. ඉතින් මෙන්න මේ ආකාරයට වෙළඳාම සිද්ධ වෙනකොට ඉම්පෝටර්ස්ලා පෙළඹුණා. අපි අත්දැකීමෙන් දන්නවා සෑහෙන ප්‍රමාණයකට 100 සමහර තැන්වල 150කට වඩා අඩුවෙන් තමයි ඉන්වොයිස් අගේ සඳහන් වෙන්නේ. එතකොට රටේ ආදායමට මේක විශාල වශයෙන් බලපෑවා. ඒකම අපි දන්නවා මේ වෙළඳාම හරහා මේ ඉන්වොයිස් හරහා ඉන්වොයිස් අගේ හරහා පුළුවන් අපේ රටේ මුදල් පිටරට යවන්නත් පිටරට මුදල් ලංකාවට ගේන්න. අපනයන කරුවෙකුට පුළුවන් ඔහුගේ ඉන්වොයිස් අගේ වැඩිපුර සඳහන් කරොත් ඒ පිටරටින් ඉඳන් සල්ලි ලංකාවට සම්ප්‍රේෂණය කරන වක්‍ර මාර්ගයකින්. ඒ වගේම අපනයන කරුවෙක් ඔහුගේ ඉන්වොයිස් අගේ අඩුවෙන් දැක්වුවොත් ලංකාවේ සල්ලි පිටරට ගියා වැනි දෙයක් කරන්න පුළුවන් වක්‍ර මාර්ගයකින්. ඒ වගේමයි ආනයන කරුවෙකුටත් ඔහු ඒකේ අනිත් පැත්ත ඔහු ඉන්වොයිස් අගේ වැඩිපුර දැක්වුවොත් අපේ රටෙන් සල්ලි පිටරට යවන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ දේවල් නිසා මේ මෙවැනි ගිවිසුම් වලට යනකොට අපි බොහෝම පරිස්සමින් මේක අධ්‍යයනය කළ යුතුව තිබුණා. නමුත් එහෙම අධ්‍යයනයක් අපේ සිද්ධ වුණේ නැහැ. ඒ නිසා අපි විශාල අර්බුදයකට පත් වුණා. විශේෂයෙන්ම මේ ගිවිසුමේ ප්‍රකාරව දැන් මේක හරිද මේ තියෙන ඉන්වොයිස් අගය වාණිජ වඩනාකම වුන් සඳහන් කරපු දේ හරිද වැරදිද කියලා කියන එකේ වැරදි නම් වැරදි කියලා ඔප්පු කිරීමේ බර්ඩන් එක තියෙන්නේ රේගුවට. දැන් අපිට සාක්ෂි නැත්නම් මේ අපි දැනගත්තත් මේක හරි පොඩි වැලියු එකක් තියෙන්නේ කියලා ඔහු මේ හිතාමතා කරයි කියන්නේ අපිට සාධක සාක්ෂි හොයාගන්න බැරි වුණොත් අපිට ඒ ඔහු දෙන අඩු වැලියු එක උනත් බොහොම කියන්නේ මාකට් එකේ තියෙන වැලියු එකටදී අඩු වැලියු එක උනත් අපිට පිළිගන්න සිද්ධ වෙනවා. මෙවැනි බොහොම බරපතල තත්යකට අපි මුහුණ පාලා සිටිනවා. අපි දැනට වාහන සම්බන්ධව විතරයි මේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ නැත්තේ. කිසියම් අපිට ග්‍රේස් පීරියඩ් එකක් දීලා තියෙනවා. ඒකත් අපිට ඉස්සරහා කාලෙදී බොහෝ විට ඒ අර ගනුදෙනුකාර වඩනාකම අගි බේස් කරගෙන අපිට මේ ඩියුටි කැල්කියුලේට් කරන්න සිද්ධ වෙන කාලයක් එන්න පුළුවන්. ගැට් එකෙන් අපේ ඉල්ලීමකට මත. දැන් මේකෙදි ඇත්තටම ඉන්දියාව කටයුතු කර ආකාරය සම්පූර්ණයෙන් වෙනස්. ඉන්දියාව ඔවුන්ගේ රටට ගැලපෙන ආකාරයට වෙනස් කරමින් මේ ගිවිසුම ඔවුන් අඩොප්ට් කරගා. ඒගොල්ලොන්ට නීති සම්පාදනය කරන දේශීයව රටේ තත්ත්වයන් ගැන සොයා බලලා අධ්‍යයනය කළා. මේ තියෙන විදිහට මේගොල්ලෝ බාරගත්තේ නැහැ. නමුත් අපි අර අස්සම් කරා සියලුම වගන්ති වලට හොයා බැලීමක් නැතුව ඒ නිසා අපි අද ලොකු අර්බුදයකට පත් වෙලා තියෙනවා. එකම මේ අපේ රජයන් කරන මේ ගිවිසුම් එහෙම නැත්නම් මේ අපි නීති සම්පාදනයේදී නීති අලුතින් සංශෝධනය කිරීම කරන්න දරන මේ කලබලකාරීකම නිසාම දැන් රටට ඉන්නේ කිසිම සොයාබැලීමක් නැතුව කරන මේ අත්නෝමතික කටයුතු වලින් වෙන අවාසියට තවත් උදාහරණයක් අපිට තියෙනවා. මෑත කාලේ අපේ රේගු ආඥාවන් සංශෝධනය කරන්න ගියා. මේ රජය මේ නව රජය ආවට පස්සේ මේ ආපාලන ආණ්ඩුව ආවට පස්සේ එකපාරටම එකට හිටි මුදල් ඇමතිවරයා 3 දෙනෙක් පත් කරා. අවුරුදු 80කට වැඩි වයස මාතෘ 3 දෙනෙක්. ඒ 3 දෙනාට ලොකු රේගුව සම්බන්ධ අත්දැකීම් තිබුණත් වර්තමාන තත්ත්වයන් බෙද ලොකු අත්දැකීම් තිබුණා. ඔවුන්ට ඉක්මන් වුණා සති 3-4කින් මේ ආඥාව පනත අලුතින් එකක් ලියන්න. ඒගොල්ලෝ කරේ දේ තමයි
නව සීලන්තය සිංගප්පූරුව ඉන්දියාවැනි රේගු ආඥාපනත් වලින් කොටස් අරගෙන එකතු කරලා එකක් හැදුවා. ඒකේ සමහර තැනක තියෙනවා කුඩු ලංකාට හෙරොයින් මත්ද්‍රව්‍ය ගෙන්නන ගෙනලා අහුණාම සාමාන්‍ය නීතිය ග්‍රෑම් දෙකක් තිබුණත් මරණය ජීවිතාන්තය දක්වා සිරදඬුවම තියෙන්නේ. මොවුන්ගේ නීතිය ගෙනාව ඒක ලක්ෂ 6කට දඬුවම උපරිම දඬුවමකට යටත් කරන්න කියන එක. කියන්නේ පිටරටවල් වල ඒ තිබිච්ච දේවල් එහෙම ගැනීම නිසා වෙච්ච දේවල් මේ වගේ අර අත්නෝමතිකව මේව සම්පාදනය කරන්න යෑමෙන් අතිශයම රටට අහිතකර තත්ත්වයන් වලට මුණපාන්න සිද්ධ වෙනවායි කියන එක හේගුව තුලින්ම අපි හොඳ ආකාරවම දැකලා තියෙන මේ වෙනකොට. ඊළඟට මං කැමති පොඩ්ඩක් මේ අපි ජාත්‍යන්තර වෙළඳාම අද ලෝකෙ කොහොමද යොමු වෙන්නේ කියන එක පිළිබඳව කතා කරන්න. ඇත්තටම බැලුවොත් එහෙම ලෝකයේ ආර්ථිකයට සාපේක්ෂව නැත්නම් වර්ල්ඩ් ජීඩීපී එකට සාපේක්ෂව වර්ල්ඩ් ජීඩීපී එකට සාපේක්ෂව අපේ ට්‍රේඩ් වොලියුම් එක එහෙම නැත්නම් ට්‍රේඩ් වොලියුම් එක ශීඝ්‍රයෙන් වර්ධනය වුණා 2011 වෙනකන්. 1990 වගේ ඉඳන් අතිශයම ශීඝ්‍ර වර්ධනය ඇති වුණා. ඒ කියන්නේ වෙළඳාම කියන එක ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් ගියා චීනයේ විශාල බලපෑමත් සමගම. නමුත් 2012 සිට දැන් අපිට දැන පේනවා පසුබෑමක්, ස්ලෝ ඩවුන් එකක්. එතකොට දැන් චීනයට වෙලා තියෙන්නේ මොකද්ද? චීනය වගේ රටවල් වැඩිපුර භාණ්ඩ නිෂ්පාදනය කළා, ඕවර් සප්ලයි එකක් තියෙනවා. දැන් මේගොල්ලන්ට ඕන කොහොම හරි මේ බඩු ටික පිට රටවල් වලට යවාගෙන සල්ලි කරගන්න. ඒ සඳහා තමයි දැන් ඒගොල්ලෝ විශාල වශයෙන් ක්‍රියාත්මක කරන ලොකු ප්‍රොජෙක්ට්ස් ඔය 1 band 1 road කියන ඒවැනි ප්‍රොජෙක්ට්ස් සරහා ඒගොල්ලෝ කරන්නේ ඒක. ඒගොල්ලොන්ට ගන්න පුළුවන් ඊළඟ උපක්‍රමය තමයි අපේ කියන වගේ මේ ෆ්‍රී ට්‍රේඩ් ඇග්‍රීමන්ට්ස් අපි කිසියම් විදිහට බදු සහන ඒගොල්ලන්ගේ ආනයන සඳහා ලබා දීලා අන්න ඒ වගේ දේවල් වලට යන්න පුළුවන්. මේකෙම අනිත් කටයුත්ත සිද්ධ වෙනවා හෙට අනිතර ඉන්දියාවට. ඒ නිසා අපි මෙන්න මේ රටවල් සමග කටයුතු කිරීමේදී මෙන්න මේ දේවල් ගැනත් දැඩි අවධානය යොමු කිරීමේ අවශ්‍යතාවය තියෙනවා. දැන් අපි බැලුවොත් එහෙම දැන් අපි වගේ රටක මේ වගේ ගිවිසුමකට යනවා නම් අපිට මොකද්ද තියෙන වාසිදායක තත්ත්වය? අපිට මොනවද අපිට මේ අපි තියෙන්න ඕන අපෙන් දේවල් විකුණ ගන්න? දැන් අපේ 2016 මහබැංකු අර්ථයට අනුව අපේ අපනයනන් බැලුවෙන් පස්සේ 77%ක් නිෂ්පාදන භාණ්ඩ, 22%ක් කෘෂිකාර්මික භාණ්ඩ, 1%ක් මිනරල් ඒ වගේ වෙනත් භාණ්ඩ තියෙන්නේ. එතකොට මේ 77%ක නිෂ්පාදන භාණ්ඩ වලින් 50%කට වෙන්නේ තියෙන ඇඟලුම් භාණ්ඩ. ඒව යන්නේ 100 ඒව සම්පූර්ණයෙන් වගේ යන්නේ ඇමරිකාවට සහ යුරෝපයට. දැන් එතකොට දැන් අපි ඉස්සෙල්ලා අපේ රට තුල නිෂ්පාදනය ගොඩනැගීමේ නිෂ්පාදනය පුළුල් කිරීමේ ප්‍රසාරණය කිරීමේ ක්‍රියා පිළිවෙතකට ගිහිල්ලා ඒ හරහා මේ ට්‍රේඩ් ඇග්‍රීමන්ට්ස් වලට යෑමේ අවශ්‍යතාවයකුත් තියෙනවා. එතකොට අපි දැන් සාමාන්‍යයෙන් ඇමරිකාවේ කරි ජනාධිපති ගියොත් කිසියම් රටකට ගිවිසුම් 4-5කට අස්සම් කරනවා. මන් දන්නේ මේ කොහොම වෙනවද කියලා, කවුරු මොන අවශ්‍යතාවය මත වෙනවද කියලා. ඕනම රටකට ගියාම අපිට බලන්න පුළුවන් නිවුස් වල ප්‍රවෘත්ති වලට හැම ඕනම ජනාධිපති හරි අගමැති හරි ගියොත් යුසුම් 5-6කට අස්සම් කරලා එන්නේ. මේක කිසිම හොයා බැලීමක් නැතුව මේ කරන්නේ. දැන් මෙන්න මේ 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 කාරණේදී අපි තේරුම් ගන්න ඕන දේ තමයි මේ යුසුමක් අස්සම් කරනවා කියන එක කොයිතරම් බරපතල කාරණයක්ද කියන එක. එතෙන්දී තවදුරටත් මම කියනවා නම් දැන් අපි චීනය, ඉන්දියාව වගේ රටවල් අපිට බැලු බැල්මට පේනෝ ලොකු දියුණු වෙමින් පවතින විශාල රටවල් ලෝකෙටම බලපෑමක් කරයි හිටයි ඉඳ විශාල රටවල්. නමුත් අපි මේ රටවල් එක කොහොමද ගනුදෙනු කිරීමේ කියන එකේදී අපේ පැත්තෙන් හිතීමේ අවශ්‍යතාවයක් මතුවලා තියෙනවා. අපි අපේ අපනයනයන්ගෙන් 10%කටත් වැඩි අඩු ප්‍රමාණයක් තමයි මේ ළඟ තියෙන ඉන්දියාවටත් චීනය දුර තියෙන චීනයටත් ලොකු රටක් කොට අපි කරලා තියෙන්නේ. නමුත් අපේ ආනයනයන් බැලුවෙන් පස්සේ අපි ලොකුවටම ආනයනයන් කරන්නේ චීනෙන් 22%ක් අපේ ආනයනයන්ගෙන් චීනෙන් කරන්නේ 20%ක් ඉන්දියාවෙන් කරන්නේ. එතකොට දැන් පේනෝ මේ වෙළඳාමේදී අපි කොතනද ඉන්නේ කියන එක. අපි එක්ස්පෝර්ට්ස් කරන්නේ මේ රටවලදී 10%කට අඩුයි. 42%ක් විතර මේගොල්ලෝගෙන් ඉම්පෝර්ට්ස් කරන්නේ. එතකොට අපි බලන්න ඕන අපි කොතනටද යන්න ඕන කියලා මේ ට්‍රේඩ් ඇග්‍රීමන්ට්ස්
සම්බන්ධ උදාහරණයක් ඉදිරිය ගත්තොත් මේ චීනයේ තියෙන ලට්ටලට සේරම අපි ගේනවා වැඩි දෙයක් නෙමෙයි මේ සරුංගල් කන්ටේනර් ගනම් මේ ප්ලාස්ටික් සරුංගල් ගේනවා මම දන්නේ අපි ඉස්සර සරුංගල් කියන එක පොඩි කාලේ ඉඳන්ම ළමයි ඉඳලා එයාගේ ක්‍රියේටිවිටි එක වර්ධනය වෙන තැනක් තමයි ඔයගේ ක්‍රියාකාරකම් නමුත් අද සරුංගලෙත් ප්ලාස්ටික් සරුංගල් කන්ටේනර් ගනම් ගේනවා ඉන්දිය චීනයේ ඔව් වෙසක් කුඩුත් ගෙනාව පහුගිය කාලේ දැන් මෙන්න මේ වගේ දේවල්දී අපි සැලකිලිමත් විශේෂයෙන්ම අපේ රටවල නීතිවල තියෙන ලිහිල්භාවයක් තියෙනවා මේ අපිට නොගැලපෙන භාණ්ඩ එහෙම නැත්නම් සබ් ස්ටෑන්ඩඩ් ගුඩ්ස් වලට ලංකාවට කෙනෙක් ගෙනාවට අපිට ඒ වෙනුවෙන් නීති නැහැ දඬුවම් කරන්න SLS එක තිබුණට ඒක එච්චර ප්‍රමාණවත් නැහැ මෙන්න මේ වගේ කාරණා තියෙනවා අපි මං හිතන්නේ ජාත්‍යන්තර වෙළඳාම් සම්බන්ධව අපි යනවනම් මගේ අදහස අපි සෑහෙන අධ්‍යයනයක් කරන්න ඕනේ ඒ නිසා තමයි අපි ප්‍රතිපත්තිමය කාරණා පෙරදරි කරමින් අපි යන්නට ඕන කිසියම් විදියක විශාල අධ්‍යයනයක් කළා මේක මේ මේ සෙල්ලම් වැඩක් නෙවෙයි කියන එක තමයි අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මට ඒ කියන්නේ ආන්නේ මේ පෞත්‍රණ නීති රීති වල සීමා කරන ඔව් ඉවත් කිරීම ඔව් අපි ශක්තිමත් වේගවත් ගොඩනැගීම ඔව් ඒ ඒ ඒ ඒ සංවාදය වෙන්නේ මෙන්න මෙහෙමයි දැන් අපි මුදල් අමාත්‍යාංශ යටතේ තියෙන ආයතනය එතකොට අපේ යෝජනාවල් අපි දෙනවා නමුත් මෙතෙන්දී අර පහළින් ඉහළට යන ගලා යාමක් වෙන්නේ නැහැ අර ඉහලින් නිතරම ඉහලින් එන තීන්දු සහ ඒ යෝජනාවල් විතරයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට දැන් අපේ අදහස් කියන දේවල් අපි සමහර තැන්වලදී ඉදිරිපත් කරන්න අපි පෞද්ගලිකව අපේ නිලධාරීන්ගේ සංගමයේ විදිහට අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඒ එහෙම නැත්නම් දෙපාර්තමේන්තුවේ සමහර තැන්වලදී ඉදිරිපත් වෙන නමුත් ඒවා ක්‍රියාත්මක වීමේදී ඒ දේවල් සිද්ධ වෙන්නේ නැහැ. මොකද ඉහලින් එන දේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. මොකද මං හිතන්නේ මේක ප්‍රධානම කාරණේ තමයි රජයන්ගේ ප්‍රතිපත්ති ඒ කියන්නේ රජයන්ගේ ප්‍රයොරිටීස් ඒ ඒවට දෙන ප්‍රමුඛතාවයන් පිළිබඳ ප්‍රශ්නයක් තමයි මෙතන තියෙන්නේ. මම මාෂර් පුද්ගලිකව කියනව නෙවෙයි. නමුත් අපි මේ අපේ මීට කිප වරක් දෙතුවා සාක්ෂිදුර දේශීය ව්‍යාපාරිකය කියනවා මේ දේ ග්‍රීව කියලා හුවාක්ම වංචනික ආයතනයක් කියලා. කිසි වැඩක් කරන්න බෑ කියලා සල්ලි ගෙවන්නේ නැතුව ෆයිල් එකක්වත් බලන්නේ කියලා. ඒක නිසා ව්‍යාපාරවල අමුද්‍රව්‍ය ගැනීම සඳහා ඉතාමත්ම බැරෑරු ප්‍රශ්නය කියලා අනාදිමත් කාලේ කියන චෝදනාව. නමුත් වර්තමානයේ වෙනකොට ඒක දැන් සිස්ටම්ස් ඉස්සෙල්ලම 1993 පළවෙනිම කම්පියුටරයිසේෂන් එක සිද්ධ වෙන්නේ රාජ්‍ය ආයතනයක් විදිහට ෆේක්වේ. මේ වෙනකොට අර පේපර්ලස් කියන ඒ concept එක විශාල වශයෙන් ක්‍රියාත්මක වෙන ආයතනය තමයි ෆේගුව. ඊළඟට අපි අලුතින් අර WC ගහනවලද single window concept එක. ඒ කියන්නේ කෙනෙක් documents ටික බාර දෙන්න ඕන එක ආයතනයකට. එතකොට ඒ ඒ ඒ ඒ interface එකට ආවම computer හරහා අපේ සම්බන්ධ වෙන අනිත් ආයතන වලට. එතකොට ඒ ආයතන වලින් එන්න ඕන license ඔක්කොම ඒ documents ටික එක තැනකට බාර දුන්නම ඔක්කොම සකස් වෙන ආකාරයේ ඒ සිස්ටම් එකක් තියෙනවා. දැන් මේ දේවල් ඔය කියන දේවල් මං හිතන්නේ වර්තමානයේ ගැලපෙන දේවල් නෙවෙයි. මොකද පැහැදිලිවම දැන් ආනයනයන්ගේ තීරිබදු සහන ඒ වගේ ලබා ගැනීම නම් කරන්න රේගුවින් නෙවෙයි මුදල් අමාත්‍යාංශයෙන්. දැන් ඒ සල්ලි දීලා කියන ඒ කරගන්න ඕනේ කියන එක මම හිතන්නේ ඔක මන් දන්නේ නැහැ ඉස්සර එහෙම තත්ත්වයක් තිබුණද කියලා වර්තමානයේ නම් එහෙම තත්ත්වයක් නැහැ. හොයා බලන්න පුළුවන් ඕන කෙනෙකුට. කම්පියුටරයිස් ඒක 1993 පටන් ගත්තේ. මම ත්‍රේගුවට එන්න කලින්.
එක එක කාර්යභාරය. ඔව් එක කාර්යභාරය. ඕක නෙමෙයි දැන් අද දින වේගුවේ කාර්යභාරයේ විදි ලෝකෙටම රටට. ඔව්. උදාහරණයක් ගත්තොත් ඕස්ට්‍රේලියාව ගත්තොත්. ඔව්. ඒකට කියන්නේ බෝඩ බෝඩ කන්ට්‍රෝල්. බෝඩ කන්ට්‍රෝල්. ඔව්. කියන්නේ ඔව්. එතන ඉන්නවා. ඒක සමාජ්‍යංශයයි. ඔව්. ඉමිග්‍රේෂන් එක කස්ටම්ස් එකම එකතු වෙලා තමයි. ඔව්. ඒකේ ප්‍රධාන කාර්යභාරය ඩියුටි නෙමෙයි රට ආරක්ෂා. නෑ. සෝෂල් ප්‍රොටෙක්ෂන්. ඔව්. එතකොට කන්සියුමර් ආරක්ෂා. ඔව්. සල්ලි ගන්න එක. අඩිගෙවන්න ඉස්සෙල්ලා රේගුන් අහන කීයක් අද හම්බ වුණා. ඔව්. හරි. ඒක අහලා තමයි සවසට අපිටත් කියන්නේ එන්න බේහෙර එකට අද කස්ටම් එකේ සල්ලි ටිකක් දෙනවා ඒක දෙන්න. ඔව්. ඔතනින් එහාට අපි කියන අපිට මේ මඩගෝවේ ඉති දෙන්න බෑ. ඔව්. මම පැහැදිලි කරන්නයි කි විශේෂයෙන්ම රේගුවේ කාර්යභාරය වෙන්නේ මම කියන්නේ මුදල් කියන්නේ ආදායම් රැස් කිරීම නෙවෙයි අද වර්තමානයේ එනකොට. නමුත් අපි තුන්වෙනි ලෝකයේ රටක් මම කිව්වේ රටේ ආදායමෙන් 50%කට වැඩි එකතු වෙන්නේ රේගුවේ. එතකොට මේ වගේ රටක ලංකාව වගේ රටක ආදායමත් ණය ගෙවා ගන්න බැරි සයිස් එකට එන රටක එතකොට 50% ආදායම කියන්නේ කොයිතරම් වැදගත්ද? එතකොට ආදායම කියන එක අද රජයට ප්‍රධානම කාර්යයක් කියලා තියෙනවා රේගුවෙන් බලාපොරොත්තු වෙන්නේ ඔබතුමා කිව්ව විදිහට ආදායම. නමුත් ඒක නෙවෙයි සාමාන්‍යයෙන් වෙන්නේ. මොකද මේක තුන්වෙනි ලෝක රටවල ස්වභාවය. මේ දියුණු ලෝක රටවල නම් වෙන දේවල් තමයි බෝඩර් ප්‍රොටෙක්ෂන් එක තමයි වෙන්නේ. නමුත් ඒ අපි රේගුව විදියට ලෝකයේ ඔබතුමා දන්නවද දන්නේ ලෝකයේ පළවෙනිම බයෝඩයිවර්සිටි ප්‍රොටෙක්ෂන් යුනිට් එක බිහි වෙන්නේ ශ්‍රී ලංකා රේගුවේ. අපි තමයි ඉස්සෙල්ලම අඳුනලා දෙන්නේ ලෝකෙට බයෝඩයිවර්සිටි ප්‍රොටෙක්ෂන් යුනිට් එක. ඒක විශාල කාර්යභාරයක් මේ වෙනකොට කරනවා. අපි නාකොටික් ඩිවිෂන් වෙනම තියෙනවා අපේ රේගුව තුල. ඒ කාර්යභාර මං හිතන්නේ සහභාගී ඒක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. මෙතන තියෙන ඔය ජාත්‍යන්තර ගිවිසුම් වල තියෙන ප්‍රශ්නේ මේකයි. මිනිස්සු සහභාගී වෙනව යනවා කවුරු ගියාද කියලා අපි අද දන්නේ නැහැ. නමුත් ඒගොල්ලන්ට කිසි වගකීමක් නැහැ. ඒගොල්ලෝ අධ්‍යනයක් කරලා නෙවෙයි යන්නේ. මෙතනයි තියෙන ගැටලුව. කින්සිටිව් ක්‍රන්ත මහත්තයා දැනගන්න හිටියේ දැනගත්තද දැන මොකද අස්ස කරන්නේ කියලා අතඩු ගන්න. ඒ තරම් ප්‍රශ්නයක් තියෙන්නේ. මේ 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 ජාත්‍යන්තර ගිවිසුම් වලට සබුද්ධිකව සහභාගී වීමේ අවශ්‍යතාවයක් තියෙනවයි කියන එක තමයි මම මතු කරන කාරණේ ප්‍රධාන කාරණේ. ඔව් නමුත් ඒක හරියට කෙරිලා නැහැ. ඔව් ඒක තමයි දැන් අපි මේ වගේ කතිකාවන් වලට අපි සහභාගී වෙලා මේ අපේ සහයෝගය ලබා දෙන්න ප්‍රධාන හේතුව ඒක. මේවා අපි දකිනවා. මොකද අර මේ රටේ සාමාන්‍ය මිනිසුන්ගේ මේව යන්නේ නැහැ. මේවා අත්දැකීමෙන් මේවා පරිහරණය කරන කට්ටියන් තමයි මේ අත්දැකීම තියෙන්නේ. ඒක බොහොම ස්තුතියි මේ අවස්ථාව ලබා දෙන්න. එක ප්‍රශ්නයක් මට තේරුණ ඔබතුමා ප්‍රශ්න. සරගී
ඔව් තියෙනවා 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 ඔව් ඒ එතනක් තියෙනවා දැන් දැන් උදාහරණයක් විදියට දැන් ඉස්සෙල්ලත් මතුවන කාරණේ තමයි රේගුව තුල රේගුව වැඩ කරන අයගේ අත්දැකීම් සහ ඒගොල්ලෝ දකින දේවල් මේව යන්නේ නැහැ අමාත්‍යංශයට අමාත්‍යංශයට ඇහුම්කන් දෙන්නේ නැහැ එතකොට මොකද වෙන්නේ මෙතන ගැටුමක් ඇති වෙනවා විශේෂයෙන්ම එන යෝජනා ඇවිල්ලා මේ ගැළපෙන දේවල් නෙවෙයි ඒක ක්‍රියාත්මක කිරීමේදී වෙන ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ රේගුව ওই ගැටලුව තියෙනවා ඉතින් ඔස්සේදී